නෑ කීත් නාට පහර දීම ගැන මගේ අනුදැනුම ඇතුව මෙයා වෙලා තියනවා කියලා ගෝඨාභය රාජපක්ෂ මෙතෙන්ට ඇවිල්ලා සාක්ෂි දීලා තියෙනවා ඉතින් ඒ ගැන තමයි මගෙන් ඇහුවේ ගෝඨාභය රාජපක්ෂ මේ කරන එල්ල කරන චෝදනාව ට මම මොනවද උත්තර දෙන්න කියලා ඒ කියන්නේ ඔබතුමා ඍජුව එතුමා සම්බන්ධ කරලා මේක අර කියලා තියෙනවද ඔව් මම එදත් කිව්වා අදත් කියනවා කොළඹ වෙච්ච පහර දීම් පැහැර ගැනීම් ඒ හුඟක් දේවල් ඒ සියලුම දේ ගෝඨාභය රාජපක්ෂලා කපිලහෙන්ද විතරණලා මෙහෙවපු කල්ලි හරහා සිදුවුණු දේවල් කියලා රාජපක්ෂ මම හිරේ ඉන්නකොටත් පුළුවන් තරම් මට රාජකාරී කරපු මගේ වටේ හිටපු නිලධාරීන් ආදී අත්අඩංගුවට අරගෙන වද දිදි මාස ගණන් හිර කරගෙන ඉඳගෙන හමුදා කර්නල්ලා බ්‍රිගේඩියර්ලා බුද්ධිංශ අය කතාවක් ගොතන්න උත්සාහ කරා මම පහර දීම් වලට ඝාතන වලට සම්බන්ධයි කියලා. ඉතින් ඒ වෙලෙත් එයාට එක් කරගන්න බැරි වුණා. තාමත් මං හිතන්නේ උත්සාහයක දෙනවා නමුත් අසාර්ථකයි. ඉතින් ඒ වෙලේ කරගන්න බැරි වෙච්ච දේවල් දැන් කොහොමද යා මාව ඒවට පටලවන්නේ? එයා කියනවා එයා මේවට සම්බන්ධ නැහැ මමයි මේවා කරවල තියෙන්නේ කියලා. ඉතින් මම කෙලින්ම කියන්නේ ඉතින් මම යුද්ධ මෙහෙයුම් ඇරෙන්න කොළඹ පැත්තේ කරපු බුද්ධි මෙහෙයුම් ආදී ගෝඨාභය රාජපක්ෂ තමයි කරේ. කොළඹ පැත්තේ තිබුණ නොඑක් ආකාරයේ දේවල් සුදු ඈන් පැහැර ගැනීම ඔය සියල්ලම එයානේ කරේ. ඒක මේ රටේ හැමෝම දන්නවනේ. දෙයට බාහිරව සිද්ධ වුණ අපරාධ ගැන වග කියන්නේ යුද හමුදාපතිගේ වැඳීමක් නෑ. ඒ වගේන සොයන්න පරීක්ෂණ කරන්න වාකීව තිබුණේ ගෝඨාභය රාජපක්ෂට සහ පොලිසියට. මේමයි දැන් මාධ්‍යවේදීන් යම් යම් අවස්ථාවල යුද්ධයට විරුද්ධව දේවල් ලිව්වා. හමුදාට විරුද්ධව දේවල් ලිව්වා. හමුදා පතිල විවේචනය කරා. නමුත් ඒවා සමහරලාට දේශපාලන අවශ්‍යතාවයන් මත සිද්ධ වුණා. ඒ අපි එක්ක තිබුණ පුද්ගලික තරහකට හෝ අපි අඳුරාගෙන හිටියටවත් නෙවෙයිනේ. රජයේ එක්ක තිබුණ ප්‍රශ්න මත තමයි හැමදේම සිද්ධ වුණේ. එතකොට ඒව ඔලුවට ගත්තේ රජයයි ගෝඨාභය රාජපක්ෂලා මිස අපි ඒව ඔලුවට ගත්තේ නැහැ. අපිට ඒව ඔලුවට ගන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. එහෙනම් දැනුත් අපට කොච්චර මඩ ගහනවද? එහෙමනම් අපි යන්න එපයි මේ ඔක්කොම පිටිපස්සෙ එලෙවෙලව. ඔබතුමා මේ පටලවන්න හදන්නේ රාජපක්ෂවරුන්ද ඔබතුමා මේකට පටලවන්න හදන්නේ? රාජපක්ෂවරු කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මෙයා පිටිපස්සෙ හිටියා කියලා මම එදත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියනවා. හැබැයි හිතමු ජනාධිපතිතුමා කියනවා මාත් මෙහෙම කියලා. එහෙමත්තුමා. ජනාධිපතිතුමා කියන්නේ මේ කීර්තන සම්බන්ධයෙන් අමතකයි කියලා මොකදයි කියන්නේ? එතුමා එයාට ඉතින් හුඟක් දේවල් අමතකයිනේ. දැන් වයර් ෂෝට් වෙලා ඉන්නේ. හැබැයි අමතුම අද එතුමාලා ගෝඨාභය රාජපක්ෂ තමයි ආයි ඉදිරියට එන්න හදන්නේ පාලනය සමයද? එහෙම වුණොත් ඔබතුමාගෙන් ඔබතුමාට කරදර වෙන්න වෙයි නේද මෙහෙම වුණොත්? ඔව් ඉතින් එයා එදත් හැදුවා මාව එල්ලුම් ගස් අරින්න. ඇච්චර බලේ තියෙද්දිත් ආයි තවත් එච්චරයි අපි මුණ දෙනවා. අපි යනවා.